අයිබෝවන් ඔබව පිළිගන්නවා සතියග ඉන්සයිඩ් දේශපාලන සංවාදයට ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ 9 වෙනි පාර්ලිමේන්තුවට නියෝජිතින් තෝරාපත් කර ගැනීමට නියමිත මහමැතිවරණය දිනෙන් දින ලං වෙමින් පවතිනවා සුපුරුදු පරිදි මහමැතිවරණයකට පෙර තියෙන දේශපාලන වේදිකාවේ උණුසුම අපිට දැන් දකින්නට පුළුවන් කොහොම වුණත් ප්‍රතිපත්ති ගැන කතා කරනවා කෙසේ වෙතත් අපි දුටුවා ආందోලනාත්මක ප්‍රකාශ නිකුත් වෙන සතියක් අපි පසු කළේ ඒ ආందోලනාත්මක ප්‍රකාශ වලට තවත් පාර්ශව ප්‍රතිචාර දක්වන සතියක් අපි පසු කළේ අද දිනේදී ඉන්සයිඩ් සංවාදයෙන් අපි සූදානම් වන්නේ මේ මහමැතිවරණයේදී ජනතා තීන්දුව ගැනීමට ඔබට පහසු කිරීම සඳහා තවත් අපේක්ෂකෙක් ඔබ වෙනුවෙන් ප්‍රශ්න කරන්නට අද දිනේදී අපි මැදිරියට කැඳවා ගත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික්කයේ නායක කනක හේරත් මහතා අයිබෝන් කියලා ඔබතුමා පිළිගන්න අයිබෝන් කලඳු අපි මුලින්ම ඔබතුමාගෙන් දැනගන්න කැමති ඔබතුමාගේ පියා දිගු කලක් සබරගමු පළාතේ ප්‍රධාන අමාත්‍ය දුරේ දරූ මහීපාල හේරත් මහතා ඔබේ පියා අපි මදකට හිතමු මහීපාල හේරත් නෙමෙයි කියලා ඔබ විශ්වාස කරනවාද ඔබේ පියා මහීපාල හේරත් නොවුනා නම් ඒත් ඔබ දේශපාලනයට පිවිසෙයි කියලා කලින්දු දැන් දේශපාලනයට 2010 දී ප්‍රථම වතාවට පිවිසෙන්න වෙනකොට මට ඒක ඇත්තටම ඒ කාලේ වකවානුවේ තුලදී එදා එවකට හිටපු ජනාධිපතිතුමා අපේ පක්ෂේ නායකයා මහින්ද රාජපක්ෂ මහත්තුමා හැම දිස්ත්‍රික්කයකම තරුණ අපේක්ෂකෙක් ඉදිරිපත් කරන්න කියලා එතුමා බලාපොරොත්තු වෙන තමයි ආරාධනාවක් කරේ. ඉතින් මටත් ඒකෙදී තිබුණා මගේ වෘත්තියේ එමත් නැත්නම් මගේ ඒ කරපු එදා කරපු වැඩේ නියලා ඉන්නවද එහෙමත් නැත්නම් දේශපාලනයට එනවද කියලා. ඉතින් සමහරක් වෙලාවට ඒ අවස්ථාවේ මං තීන්දුව කරන්න ඇති දේශපාලනයට සම්බන්ධ වෙන්න මගේ පෞල් පසුබිමත් ඒකට හේතුවක් වෙන්න හැකියාවක් තියෙන්න ඇති. පියාගේ බලපෑමක් බලකිරීමක් තිබුණාද දේශපාලනයේ? නෑ එහෙම කවදාවත් බලපෑමක් එහෙම තිබුණේ නෑ. එහෙම කිසිම මේකට නැමේ. නමුත් ඒ අවස්ථාවේදී මහිතන්නේ ඒ අවස්ථාවේ එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඒ චරිතය නිසා එදා දේශපාලනය නිසා රටේ ලොකු වෙනසක් කරලා වසර 30ක් තිබ්බ යුද්ධය අවසන් කරලා එතුමා ඒ අපේ ජාතික වීරයෙක් හැටියට අපි සැලකුවේ. ඉතින් එතුමාගේ ඒ අවස්ථාවේ කරපු ඉල්ලීමකදී මාත් ඒකට මේ මගේ කැමැත්ත ප්‍රකාශ කළා. ඔබතුමා වෘත්තියෙන් ගුවන් යානා ඉංජිනේරුවෙක්. බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක්. නමුත් මේ වගේ උපාධි හදාරලා ඊට පස්සේ වෘත්තිකයෙක් බවට පත් වෙලා දේශපාලනයට පිවිසියාට පස්සේ ඉගෙනගත්ත දෙයින් වැඩක් ගන්න පුළුවන් වුණාද ඔබතුමාට? ඇතරම මගේ ඒ විෂය අනුව වැඩක් ගන්න මට සමහරක් වෙලාවට හැකියාවක් වෙන්න නැති වෙති. නමුත් මම පුළුවන් තරම් හැකි අවස්ථාවකදී මගට කැමති විෂය හැටියට කුඩා කාලයේ සිට බලාපොරොත්තු වුණු ගුවන් සේවාව පිළිබඳව මට හඬක් නගන්න තිබුණ හැම අවස්ථාවකදීම පාර්ලිමේන්තුවේ හඬ නැගුවා. නමුත් අර ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නම කියලා මට අවස්ථාවක් ලැබුණේ නැහැ ගුවන් සේවාව පිළිබඳව. දැන් හිටපු රාජ්‍ය ඇමතිතුමා අපි දකිනවා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජිතින් පිළිබඳව සමාජයේ විවිධ මති මතාන්තර තියෙනවා. විශේෂයෙන්ම පසුගිය කාලේ ජනතාව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිළිබඳ දැරූ මතය එතරම්ම සුබදායි මතයක් නෙමෙයි 225 එපා කියලා මතයක් පවා නිර්මාණය වුණා. ඔබතුමාට හිතෙන්නේ නැද්ද වෘත්තිකයෙක් විදිහට බොහොම වැදගත් විදිහට රැකියාව කරගෙන හිටියා නම් හොඳයි මේ දේශපාලන මඩගුහුරුවට එන්නේ නැතුව කියලා විතරයි. ඇත්තටම නැහැ මං සතුටටපත් වෙනවා දේශපාලනේ තෝරා ගැනීම පිළිබඳව විශේෂයෙන්ම පසුගිය අවුරුදු පහ තුලදී විශාල අත්දැකීම් රාශියක් ලැබුණා විපක්ෂයේ ඉන්නකොට ඒකේ තියෙන අත්දැකීම් ඒ වගේම රටක අපි ආරක්ෂා කළ යුත්තේ විපක්ෂයේ ඉන්නකොට ආරක්ෂා කර අපේ විශේෂයෙන්ම අපේ රටේ සම්පත් ටික ආරක්ෂා කරනකොට අපි ඒ සෑම සියලු දෙයක් වෙනුවෙන්ම මම හිතන්නේ ලොකු අත්දැකීමක් ලබා ගන්න හැකියාවක් ලැබුණා. ඉතින් මම හිතන්නේ වෘත්තියේ හිටියනම් තමන්ට පෞද්ගලිකව වාසි ලබා ගන්න හැකියාවක් තියෙනවා. නමුත් අද මම සතුටටපත් වෙනවා අපේ දිස්ත්‍රික්කයේ ජනතාවට යම්කිසි සේවාවක් කරන්න මේ අවුරුදු 10 තුලදී හැකියාව ලැබීම පිළිබඳව. ඔබතුමා ගුවන් යානා ඉංජිනේරුවෙක්. අපි දැක්ක රාජ්‍ය ඇමතිතුරයක් ඔබට ලැබෙනවා අවසාන රජය තුල මේ මාස 4ක කාලයක් ක්‍රියාත්මක වෙච්ච රජේ. නමුත් වරාය රාජ්‍ය ඇමතිතුරයයි දුන්නේ ගුවන් යානා ඉංජිනේරුවෙක්ට. ඊට වඩා සුදුසු ඇමතිකමක් තියනවා කියලා හිතන්නේ නැද්ද ඔබතුමා? නෑ ලබා දුන්න ඕනෑම වගකීම බාර අරගෙන කටයුතු කරන්න මම ඒක බැඳී සිටිනවා. ඉතින් විශේෂයෙන්ම මං හිතන්නේ
අපි පසුගිය මැතිවරණයට කලින් ජනාධිපතිවරණයට කලින් අපේ රටේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන්න සෞභාග්‍ය දැක්ම ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා හැම අංශයකම කමිටුවක් තිබ්බා. ඉතින් ඒ කමිටුවේදී ප්‍රවාහන කමිටුවේ තමයි මම සම්බන්ධුනේ ඒක ගුවන් සේවාව වරාය ඊළඟට අපේ ප්‍රවාහන අභ්‍යන්තර ප්‍රවාහන සේවාව පිළිබඳව අපි ප්‍රතිපත්ති ගොඩනැගුවා. අන්න ඒකෙදී සමහරක් වෙලාවට ඒ හරහා මාව මේ ඒ තනතුරට තෝරා ගන්න ඇති කියලා හිතනවා. ඉතින් මට ඒක ගැටලුවක් නෑ මොන මොන අභියෝගය දුන්නත් ඒ අභියෝගය ජය ගන්න අපේ උපරිම 100%ක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ අපි ක්‍රියාත්මක වෙන මැතිවරණ ක්‍රමයත් එක්ක මනාප කුරිය කියන කාරණය සෑම මැතිවරණයකදීම කරලියට එන මාතෘකාවක්. විශේෂම එකම පක්ෂයේ නියෝජිතින් මනාප සඳහා සටන් කිරීම අපි දැක්කා ඉතිහාසයේ ඉඳන්. නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුළ මෙවර මේ මනාප පොරය කියන එක වෙනදාටත් වඩා තියෙනවා කියලා ඔබතුමා විශ්වාස කරන්නේ නැද්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය එක් කර ගැනීමත් එක්ක නෑ හැමදාම අපි සම්දානයක් හැටියට මැතිවරණයකට ඉදිරිපත් වුණාම එක එක් පක්ෂවල සම්බන්ධතාවයන් තියෙනවා. ඒකකොට සම්බන්ධතාවයන් තුලින් මැතිවරණයකට ඉදිරිපත් වෙනවා. නමුත් අද මම උදාහරණයක් හැටියට කෑගල්ල දිස්ත්‍රික්කය ගත්තොත් අපි අපේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු ඒ කණ්ඩායම එක කණ්ඩායමක් හැටියට හැම වේදිකාවට යන්නේ. අපි රැස්වීම පවත්වන්නේ සියලු දෙනාම එකට. ඒක මම හිතන්නේ මුළු රටටම ආදර්ශයක් වෙන්න පුළුවන්. ඉතින් අපි ඇත්තරම මනාප පොරේටත් වඩා අපි සමගියෙන් එදා අපි පරාජය වුණ දවසේ ඉඳලා හිටපු එක කණ්ඩායමක් හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමත් සමග ඒ කණ්ඩායම තමයි අපි ඉදිරියට ඇත් යන්නේ. කවුරු දින්නවද කවුරු වැඩිම මනාප ගන්නවද කියන එක නෙමෙයි අවසාන වශයෙන් මේ කණ්ඩායම තුලින් එදා අපි බලාපොරොත්තු වුණු දේවල් අපේ ප්‍රතිපත්ති ඉදිරි මැතිවරණයේ ජයග්‍රහණය කරයින් පස්සේ ක්‍රියාත්මක කරන කණ්ඩායමක් හැටියට තමයි අපි ඉදිරිපත් වෙලා ඉන්නේ. ඉතින් මම හිතන්නේ වෙනත් පැතිවලට වඩා ගොඩක් අද වෙනකොට ඒ මනාප පොරේ අඩු වෙලා තියෙනවා. ඒක මම හොඳටම කරනවා ඇත්තේ සමහරක් වෙලාවට කෑගල්ල දිස්ත්‍රික්කයේ වෙන්න පුළුවන්. ඒ එක අනිත් කාරණේ තමයි කොටාබේ රාජපක්ෂ මැතිතුමා වැඩපිළිවෙල වෙනස් කරපු වැඩපිළිවෙල. මැතිවරණයේදී වැඩියෙන්ම මනාප පොරේ යන්නේ මොකටද? පෝස්ටර් ගහන්න ගිහිල්ලා ගුටි මරාගන්නේ ඒකට. ඉතින් ඒක එතුමා ආදර්ශයක් වෙමින් ඒ වගේම පරිසර හිතකාමී මැතිවරණ වැඩසටහනක් මම හිතන්නේ අපේ රටටම ආදර්ශයක් දුන්නා පසුගිය ජනාධිපතිවරණේ පෝස්ටර් ගහන්න නැතුව. ඉතින් අද ඒකේ වෙනසක් තියෙනවා. අද ඒකේ මම හිතා මුළු රටේ මේ වෙනස තියෙනවා. හොඳයි අපි රටේ වෙනස සහ ඉදිරියට සිදුවිය යුතු වෙනස්කම් ගැන තවදුරටත් කතා කරනවා. අපිට කෙටි විරාමයක් ලබා දෙන්න නැවතත් යන්න. ඉක්මනින් හමු වෙනවා. ඔබ නැවතත් ඉන්සයිඩ් සංවාදයේ සමගින් එක්වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් නායක කනක හේරත් මහතා සමග අපි සංවාද කරමින් සිටින්නේ. අපි දන්නවා දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් වගේම එක්සත් ජාතික පක්ෂය ගත්තත් දැන් සමගි ජන බලවේගය ගත්තත් මේ සෑම දේශපාලන පක්ෂයකම වයස්ගත නායකින් මේ වන විට ජ්‍යෙෂ්ඨ නායකින් මේ වන විටත් සටන් බිමේ ඉදිරිපත් වෙනවා ඡන්ද සටන් වලට. මේ තත්ත්වය තරුණ දේශපාලකීන්ට මග ඇහිරීමක් විදියට ඔබතුමා දකින්නේ නැද්ද? තරුණයන්ගේ අදහස් වලට මීට වඩා වැඩි තැනක් තියෙන්න ඕනේ කියලා ඔබතුමා විශ්වාස කරන්නේ නැද්ද? ඇත්තරම මම හිතන්නේ මෙවරත් තරුණ අපේක්ෂකයන් නව අපේක්ෂකයන් රාශියකට අවස්ථාව ලබා දීලා තියෙනවා. එතනදී අපි අමතක කරන්න හොඳ නැහැ අපේ පරිණත දේශපාලඥයන්ව මේ දේශපාලනයෙන් අයින් කරලා එකපාරටම නවකයන් ඇවිල්ලා 225 අයින් කල්ලිවිල්ලා නවකයන් ඇවිල්ලා මේ වැඩපිළිවෙල පාර්ලිමේන්තුවෙන් සම්ප්‍රදායන් හඳුනා ගන්න ඕනේ. ඒක කාලයක් යනවා ඒ පිළිබඳව දැනුම ලබා ගන්න නීතිය ඒ පිළිබඳව හදාරන්න. ඉතින් එකපාරටම ඇවිල්ලා අපිට මුළු පාර්ලිමේන්තුවම අලුතෙන් දානවා කියලා ඒ තුලින් අපේ වැඩවල කාර්යක්ෂමතාවය බොහෝ දුරට අඩු වෙන්න ඕනේ. ඒ නිසා පන්නම් විශ්වාස කරන්නේ අපේ තරුණයන්ට බොහෝ අවස්ථාවක් දෙන්න ඕනේ. අඩුම තරමේ 130කට වඩා වැඩි අවස්ථාවක් තරුණ අපේක්ෂකයන්ට සහ තරුණ පරපුරට ඒ අවස්ථාව ලබා දෙන ගමන් මේ අවස්ථාවේ පොදු ජන පෙරමුණ තුල ඒ අවස්ථාව ලැබී තියෙනවා කියලා අනිවාර්යෙන්ම අපේ හැම දිස්ත්‍රික් එකකම වගේ හැම දිස්ත්‍රික් එකකම අපේ 35කට අඩු අපේක්ෂකයන් 40ට අඩු අපේක්ෂකයන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊට අමතරව පරිණත දේශපාලඥයන්ගේ අවශ්‍යතාවයක් තියෙනවා මේ රටේ. ඒකත් එක්ක දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිමහත් බහුතරයකින් මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වෙන්නේ මේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් ජනතාව තැබූ විශ්වාසයත් එක්ක. නමුත් අපිට දකින්නට ලැබුණා ඊට පස්සේ විශාල වසංගතයක් COVID-19 වසංගතය මුළු ලෝකයේම ආක්‍රමණය කරනවා.
ඒකත් එක්ක ජනාධිපතිවරයා ජනාධිපතිවරණ සමයේ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති තව දුරටත් වළංගුයිද නැත්නම් ජනාධිපතිවරයා COVID-19 වලින් පසුව අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුද රට හදන වැඩපිළිවෙල ගැන නෑ කොහෙත්ම නෑ මං හිතන්නේ සෞභාග්‍ය දැක්ම ඒ අපේ පසුගිය මාස දෙක තුලදී අපේ රටේ බලපාපු බොහෝ ප්‍රශ්න වලට ඒකෙදී උත්තර සපයලා තියෙනවා උදාහරණයක් හැටියට ගත්තොත් අපි කියමුකෝ අධ්‍යාපනය ගැන දැන් පසුගිය කාලේ පාසල් ටික වහලා දැන් මාස 3කට වඩා වැඩි කාලයක් වෙනවා එතකොට අපේ දරුවන් කොහොමද අධ්‍යාපනය ලැබුවේ ඔන්ලයින් ක්‍රමයට එහෙමත් නැත්නම් අපේ පරිගණකය ගෙදර ඉඳලා තමයි ඒ දරුවෝ ඉගෙන ගත්තේ ඒක සඳහන් වෙන සෞභාග්‍ය දැක්මේ ඒ අවශ්‍යතාවය හඳුනා ගන්නවා දැන් අපි මගේ නම් මං පසුගිය අවුරුදු 5 තුල දීම මගේ විමද්දගත මුදලෙන් 150ක් අපේ අමාරු පාසල් වලට අර ස්මාර්ට් ක්ලාස් රූම් ලබා දෙන්න කටයුතු කරේ මේ දරුවන්ව මේ තාක්ෂණයත් සමග විශේෂයෙන්ම මේ පරිගණක දැනුමත් සමග ඉදිරියට යන්න ඕනේ ඔන්ලයින් එක වෙන්න පුළුවන් අර ටැබ් දෙනවා කියලා බොරු පොරොන්දුවක් දුන්නා පමණයි ඒ වගේම තමයි කෘෂිකර්මය ගත්තොත් අපි කෘෂිකර්මයෙන් අද අපි ස්වයංපෝෂිත විය යුතුයි කියන තැනට මුළු රටම ඇවිල්ලා තියෙනවා අපේ ආකල්ප තරුණයන් අතර ලොකු වෙනසක් ඇති වෙලා තියෙනවා ඔබ තමුන් දකින්න ඇති අර පුරන් වෙච්ච කුඹුරු ටික අස්වද්දන ආකාරය ඊළඟට ගෙවතු වගාව ඊළඟට අපේ කෘෂිකර්මය තුලින් අපේ හැම තැනකටම අවශ්‍යතාවය හඳුනා ගන්න ඒක එක් පළාතට එක් එක් කන්නයට අවශ්‍ය කරන අපේ පළතුරු වේවා එහෙමත් නැත්නම් එළවලු වේවා ඒවා වගා කිරීමේ වැඩපිළිවෙල ඊළඟට අනිත් පැත්තෙන් අපේ කර්මාන්තය අපේ දේශීය නිෂ්පාදනය වර්ධනය කරන්න ඉතින් අද ඉතා ජනාධිපතිතුමා පත් වුණ ගමන්ම ප්‍රකාශ කරා අපේ රටේ නැමේ කොස්ස හදන්නෙත් අපේ රටේ නැමේ ඉදලා හදන්නෙත් ඒක ඔක්කොම වෙනත් රටවල් වලින් ගේන්නේ ඉතින් ඇයි අපේ රටේ මේ දේශීය නිෂ්පාදනය අපේ දේශීය කර්මාන්තය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල මේකේ තියෙනවා ඉතින් ඒ නිසා මං හිතනවා මේක ඇත්තරම එතුමාගේ ඒ දුරදක්නා නුවණින් එතුමා හැම ක්ෂේත්‍රයක්ම ආවරණය කරලා ප්‍රායෝගිකව හැම මට්ටමකම කෙනෙක්ට වැඩ කටයුත්තක් ක්‍රියාත්මක කරන්න පුළුවන් සෞභාග්‍ය දැක්මක් හැටියට තමයි අපි දකින්නේ අපි කෑගල්ල දිස්ත්‍රික්කයට අවධානය යොමු කරද්දී දැන් ඔබතුමා වසර 10ක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් අඛණ්ඩව ඔබේ පියා ප්‍රධාන අමාත්‍ය දුරය දරුවා පළාතේ වසර 10කට වැඩි කාලයක් මේ විදිහට ගත්තට පස්සේ පසුගියදා කෑගල්ල පොදු වෙළඳ සංකීර්ණයේ ගින්නක් ඇති වෙනවා අපි දන්නවා මහජන නියෝජිතයා විදිහට ඔබතුමා ඒ ස්ථානයට ගිහිල්ලා ඉන්නවත් අපි දැක්කා ප්‍රධානම අඩුපාඩුවක් එදින මාධ්‍ය වගේම ජනතාවත් කතා කරපු දේ තමයි කෑගල්ලට තවමත් ගිනි නිවන රතයක් නැහැ මේ අසාර්ථකත්වයක් නේද මහජන නියෝජිතෙක් විදියට ඔබට ඇත්තටම කනගාටු වෙනවා අපිට ගිනි නිවන රතයක් කෑගල්ල නගරේ නැතිවීම පිළිබඳව නමුත් මම පාර්ලිමේන්තුවට පැමිණී දවසේ ඉඳලා සංවර්ධන කමිටුවේ විශේෂයෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ සහ පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව හඬක් නැගුවා හැමදාම ගිනි නිවන රතයක් අවශ්‍යතාවය පිළිබඳව ඉල්ලීමක් කරා ඒ පමණක් නෙමෙයි අපේ ප්‍රධාන මාර්ගය එමත් නැත්නම් නගරයේ ප්‍රධාන මාර්ගය සංවර්ධනය වෙන්නේ දෑයට කිරුළ වැඩසටහන 2012-13 වර්ෂයේ දෑයට කිරුළ වැඩසටහන සමග ඉතින් ඒ කාලේදී වාර්තා බැලුවොත් එහෙම අපේ සංවර්ධන කමිටුවේ බලන්න පුළුවන් වෙයි විශේෂයෙන්ම මේ ස්ථානයේ මේ ගින්න හටගත් ස්ථානයේ අර හයිඩ්‍රන්ට් එකක් එහෙමත් නැත්නම් වතුර ලබා ගන්න පුළුවන් ඒ හයිඩ්‍රන් හතරක් ලබා දෙන්න කියලා මම නගරයටම ඉල්ලීමක් කරා නමුත් ඒක ලැබුණෙත් නැහැ. ඉතින් මේ පිළිබඳව කනගාටු වෙනවා. ඒ කෙසේ වෙතත් අපි නියත වශයෙන්ම ඉදිරි වැඩසටහනේ දැන් මේ සෞභාග්‍ය දැක්මට සමගාමීව කෑගල්ලත් හදමු කියන වැඩ අපේ පස් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කරලා තිබ්බා. දැන් මේක ආරම්භ වෙන්නේ ඇත්තරම අපි ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් පස්සේ තමයි මේ වැඩසටහන මේ පොත නිර්මාණය කරන්නේ මේකට අපේ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා පොජන පෙරමුණේ ඉංජිනේරු සංගමය කෑගල්ල දිස්ත්‍රික්කයේ ශාඛාවේ ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඉතින් මේගොල්ලන් එක්ක අපි සම්බන්ධ වෙලා කරපු එකේදී අපේ දිස්ත්‍රික්කය වෙනුවෙන් දැන් මම පෙන්වන්න පුළුවන් මේ අපේ කෑගල්ල නගරයට ඒ වගේම වරකපොල නගරයට අපි ඉල්ලීමක් කරා ඉල්ලි මේ වැඩපිළිවෙලට ඇතුළත් කරලා තියෙනවා අනිවාර්යයෙන්ම කෑගල්ල නගර සභාවට වරකපොල ප්‍රාදේශ සභාවට සහ දෙහිඔවිට ප්‍රාදේශ සභාවට ගිනි නිවීමේ ඒකයක් පිහිටවීම. ඉතින් මේකෙදි ඇත්තරම අපි අනිවාර්යයෙන්ම අපේ බලයට පත් වුණාන් පස්සේ මේ කරන එක කාරණයක් තමයි නගර සැලසුම් තුලදී මේ ඒකකයන් ටික ලබා දෙන්න කටයුතු කරනවා. ඒ අනුව ඔබතුමාලා හඳුනාගෙන තියෙනවා කෑගල්ල දිස්ත්‍රික්කයේ යම් යම් අවශ්‍යතා. තවම උනාද මහජන නියෝජිතයා විදිහට වසර ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කළ කෑගල්ලට සිදුවිය යුතුම කඩිනමින් සිදුවිය යුතු ව්‍යාපෘති විදිහට හඳුනාගෙන තියෙන ඔබතුමා. දැන් අතරම
අවුරුදු 10ක් නියෝජනය කරත් පළවෙනි අවුරුදු වසර වහතුලදී ආණ්ඩුවේ ඉන්නකොට දිස්ත්‍රික්කයේ හිටපු එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට හිටිය අනිත් අය ඔක්කොම නියෝජ්‍ය අමාත්‍යවරු අමාත්‍යවරු. ඉතින් ඊට වඩා ඊළඟට දෙවනි කාලයේදී විපක්ෂයේ හිටියේ. ඉතින් අද වෙනකොට ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. අද මම දිස්ත්‍රික්කයේ නායකයා බවට පත් වෙලා තියෙනවා. ඉතින් මීට වඩා අපිට අවසරයක් තියෙයි ඉදිරි අනාගතයේදී ආණ්ඩුව හැදුවට පස්සේ අපිට හැකියාවක් තියෙනවා ඒ අපි ඒ ලබා දෙන සැලැස්ම ක්‍රියාත්මක කරන්න. ඉතින් මේකෙදී මා කෑගල් හදමු කියන වැඩසටහනේදී අපි බලාපොරොත්තු වුණේ හැම ආසනයකම දේශපාලන අපේ නායකයාගේ අදහස් යෝජනා දේශපාලන ඒ සියලු දෙනාගේ වගේම වෘත්තිකයන්ගේ යෝජනා සමාජයේ සියලු දෙනාගේ යෝජනා අරගෙන තමයි හදලා තියෙන්නේ. එතකොට මේකෙදී අපි ප්‍රධානතම කාරණයක් තමයි අපේ ප්‍රදේශයේ තියෙන අධ්‍යාපනය ගැන කතා කරොත් අපේ අධ්‍යාපනය වෙනත් දිස්ත්‍රික්ක වලට වඩා අපි දැන් ඉහළ තැනක ඉන්නවා 3-4 ඉන්නවා සමහරක් වෙලාවට උසස් පෙළ අතින් විශේෂත්වයන් අපි පළවෙනි ස්ථානයත් ලබාගෙන තියෙනවා. නමුත් අපි තව තවත් ග්‍රාමීය පාසල් සඳහා ඒ අධ්‍යාපන ක්‍රමවේදයේ විශේෂයෙන්ම මේ නවීන තාක්ෂණය ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ. ඒ වගේම අපි විහිදනවා මේ වතුකරේ පාසල් වල අර පහේ ශිෂ්‍යත්වය සමත් වෙලා සාමාන්‍ය පෙළ දක්වා පාසල් තියෙනවා. නමුත් ඊට එහාට යන්නේ නැහැ ඒ දරුවන්. ඒගොල්ලන්ට හැම පාසලක්ම අපි උසස් පෙළ ලබා දීමට කටයුතු කරොත් මම හිතන්නේ ඊට වඩා උගත් පරපුරක් වතු ප්‍රදේශයෙන් බිහි වෙන්න පුළුවන්. ඉතින් අධ්‍යාපනය තියෙනවා. ඊළඟට කෘෂිකර්මය විශේෂයෙන්ම අපේ ප්‍රදේශයේ ප්‍රධාන ආර්ථික භෝගය තමයි රබර් සහ තේ. ඒ වෙනුවෙන් හොඳ මිලක් ලබා දීම ඊළඟට සුළු අපනයන භෝගවලින් අපි ලංකාවේ ඉදිරියෙන්ම ඉන්නවා මාතලේ වගේ දිස්ත්‍රික් වලට පස්සේ. ඉතින් අපි බලනවා ඉදිරියේදී ඒ සඳහා ගොවියන්ට නිෂ්පාදන කරුවන්ට හොඳ මිලක් ලබා දීමේ වෙළඳපොළ ගෙනෙන්න නැත්නම් අතරමැදි අර තමයි හැමදාම යන්නේ ඒ මුදල. ඉතින් අපි ගොවියාට ඒ වැඩපිළිවෙල ගෙනීමේ වැඩසටහන ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. හොඳයි අපි තව බොහෝ දේ කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. තවත් කෙටි විරාමයක් ලබා දෙන්න ඉක්මනින්ම හමු වෙනවා. වනවතත් එක්වන්නේ ඉන්සයිට් සංවාදයේ සමගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පුදුචන පෙරමුණේ නායක කනක හේරත් මහතා සමග අපි සාකච්ඡා කරමින් සිටින්නේ. අපි කලින් සාකච්ඡා කරා වගේම මේ වෙද්දී පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගැන එතරම්ම හොඳ සුබවාදී ආකල්පයක් නෙමෙයි බොහෝ දෙනා තුල තියෙන්නේ. විශේෂයෙන්ම මිරිස් කුඩු දේශපාලනය ඒත් එක්කම බටර් පිහි දේශපාලනය ප්‍රතික්ෂේප කරනවා සමස්ත ජනතාවම මේ රටේ. ඒ වෙනුවට ප්‍රතිපත්ති වලින් ඒ වගේම අදහස් ආකල්ප වලින් විවාද කරලා රටට අවශ්‍ය නීති සම්පාදනය කරන්නට අවශ්‍ය උගත් වැදගත් පාර්ලිමේන්තුවක් ජනතාව අපේක්ෂා කරනවා. පුදුජන පෙරමුණේ ලයිස්තුවල මේ අවශ්‍යතාවය සපුරාලන්නට අවශ්‍ය පිරිස් ඇතුළත් වෙලා ඉන්නවා කියලා ඔබතුමා විශ්වාස කරනවා. ඔව් අනිවාර්යයෙන්ම. දැන් ඇත්තරම පසුගිය කාලයේ 225ම එපා කියන මතයට ජනතාව ආවේ සමහරක් වෙලාවට දේශපාලඥයෝ අතලොස්සකගේ වැඩපිළිවෙල නිසා වෙන්න පුළුවන්. එතකොට දෙපාර්ශවයේ වෙන්න පුළුවන් මොන පාර්ශවය. ඉතින් අපි විශේෂයෙන් මිල්ලීම කරන්නේ දැන් අද ජනතාවට අවස්ථාව ලැබිලා තියෙනවා. අන්න ඒ අවශ්‍ය කරන දේශපාලඥ උගත්ම කියන එකක් නැමෙයි. බුද්ධිමත්ව කටයුතු කරන විනයගරුකව කටයුතු කරන කණ්ඩායමක් පාර්ලිමේන්තුවට එවන එක ජනතාව මත අද ඒ බර තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් මම හිතන්නේ හැම දිස්ත්‍රික්කයකම ඒ උගතුන් හැටියට නම් කරලා තියෙන ප්‍රමාණයක් උගතුන් ප්‍රමාණයක් ඒ හැම එකෙම ඉන්නවා. එතකොට අපේ සංවිධාන තියෙනවා එක් එක් වෘත්තිමය සංවිධාන ඒ සංවිධානවල නියෝජිතයන්ට ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. උපාධිලත් මහජන නියෝජිතින් පමණක් නොවේ පාර්ලිමේන්තුවට ආවට පස්සේ විනය රැකගෙන ජනතාව නියෝජනය කරන්නට අවශ්‍ය දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවයේ රට හමුවේ තියෙන්නේ. මහජන නියෝජිතෙක් විදිහට තමන්ගේ සංගයන්ගේ පවා විනය කැඩෙන අවස්ථාවලදී මේක රැකගෙන අලුත් සංස්කෘතියක් හදන්නට ඔබ සිදු කළ තියෙන කාර්යභාරය කොහොමද පසුගිය කාලයේ සහ අනාගතයේ තියෙන සැලසුම් කොහොමද? ඇත්තරම අපි ඇත්ත උගත්කම දෙහෙමත් නැත්තම් උපාධියක් තියෙනවා කියන එක ලක්ෂණයක් සුදුසුකමක් පමණයි. නමුත් අපි හැසිරීම ඒක උගතෙක් වෙන්න පුළුවන්. නමුත් ඒක හැසිරීම තමයි අපිට තියෙන්නේ. ඒකෙදී මං හිතනවා පාර්ලිමේන්තුවේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට තේරිපත් වෙන ඕනෑම කෙනෙක්ට ඒ හොඳ පුහුණුවක් ලබා දීම ඉතාමත් වැදගත්. මේකේ තියෙන සම්ප්‍රදායන් පිළිබඳව නීතිය විනය පිළිබඳව පුහුණුව ලබා දීමේ වැඩසටහනක් ඇත්තරම ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත්. ඉතින් එතනදී බලන්න ඕනේ මේ නවකයන්ම වගේම ජ්‍යෙෂ්ඨයන්ගේ හැසිරීම සහ හැසිරීම රටාව ඒ ක්‍රියාකලාපය කොහොමද හසුරුවන එක පිළිබඳවත් අපි
සැලකිලිමත් විය යුතුයි. යම් කෙනෙක්ව ඒ සඳහා පොළඹවන්නේ මොන හේතුවක් නිසාද කියන එකත් අපි හොයලා බලන්න ඕනේ. ඒක නිසා එක පැත්තකට ඒක මම හිතන්නේ අත දික් කරන්න ඇඟිල්ල දික් කරන්න බෑ. ජේෂ්ඨයන් හැටියට ඒ කණ්ඩායමක් ඉන්න පරිණත දේශපාලඥයන්ගේ හැසිරීම පිළිබඳවත් ඒක පාර්ලිමේන්තුව මෙහෙවන ආකාරය පිළිබඳවත් එතාමත් සාධාරණීයව ස්වාධීනව කටයුතු කිරීමත් වැදගත් කියන එක තියෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රබල අභියෝගයක් එල්ල වුණා COVID-19 වසංගතයත් එක්ක අනපේක්ෂිත අභියෝගයක්. ඔහු ප්‍රතිපත්ති ගණනාවක් ජනතාව ඉදිරියේ තියලා ඒ සඳහා ජනතා විශ්වාසය දිනාගෙන තමන්ගේ දුරයට පත් වුණත් මේ අභියෝගයත් එක්ක පොදු ජන පෙරමුණ බලාපොරොත්තු වෙලා හිටපු 3-2 තවදුරටත් ඒ බලාපොරොත්තුව ඒ විදිහටම තියාගන්න පුළුවන් කියලා ඔබතුමා විශ්වාස කරනවා. ඔව් ජනාධිපතිතුමා බලයට පත් වෙලා එතුමාගේ ඡන්දයෙන් පස්සේ මාස දෙකක් තුනක් ඇතුළතදී මෙවැනි වසංගතයකට මුහුණ දෙන්න සිදු වුණා. ඒක තමයි පළවෙනි එතුමාගේ අභියෝගය. එතකොට අද අපි මැතිවරණයකට බය නැතුව ඉදිරියට යන්නේ මැතිවරණේ කල් දානකොට අපි නෑ කල් දාන්න එපා අපිට මේ අවස්ථාව ඕන වෙලාවක අපිට මැතිවරණයකට දෙන්න කියලා බය නැතුව යන්නේ. අපි මේ විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමන් මේ උවදුර පාලනය කිරීම සඳහා තුරන් කිරීම සඳහා විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කරා. ඒත් එක්ක එල්ලලා තියෙන ආර්ථික අභියෝගයත් එක්ක ජනතාව තුළ යම්කිසි සැකයක් මතුවෙන්නට බැරිද? අනිවාර්යයෙන්ම දෙවැනි අභියෝගය මේක පාලනය කිරීම පළවෙනි අභියෝගය. දෙවැනි අභියෝගය මොකද්ද? ආර්ථික කඩාවැටීම. ඒක අපිට පමණක් නෙමෙයි මුළු ලෝකෙටම තියෙන ගැටලුවක්. නමුත් අද ඒ සඳහාත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අතිගරු ජනාධිපතිතුමා ක්‍රියා කළා තියෙනවා. අර මහ බැංකුවේ ජේෂ්ඨම නිලධාරීන් ගෙනහල්ලා ඒ සාකච්ඡා කරලා එතුමා කරපු ඉල්ලීමම මම හිතන්නේ ඒක හොඳ ආදර්ශයක් අපේ රටේ අනිත් දේශපාලඥයන්ට. මොකද මේ අපේ රටේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා විශේෂයෙන්ම අපේ රාජ්‍ය මූල්‍ය හසුරවන තැන ආරම්භ කරන්න. එතකොට ඒකෙදි මේ ආර්ථික ගොඩ ගැනීම සඳහා අපේ ව්‍යවසායකයන් අපේ කර්මාන්තකරුවන් ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන්ට මේ අවස්ථාවේදී සහයෝගය සහනයක් ලබා දිය යුතුමයි. එහෙම නැතුව අපේ ආර්ථික ගොඩ ගන්න බෑ. අන්න ඒ කාරණේ ආරම්භ කළා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ගමට දැනෙන විදිහ ගමේ සිටින දේශපාලකෙක් විදිහට මේ වෙද්දී තවදුරටත් ඒ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට ජනාධිපතිවරණයේදී තිබ්බ ජනප්‍රියත්වය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට තියෙනවා කියලා ඔබතුමා විශ්වාස කරනවා? අනිවාර්යෙන් තියෙනවා නමේ. ඊටත් වඩා ජනාධිපතිතුමා වටා දැන් හිටපු විපක්ෂයේ කණ්ඩායම් සහ වෙනත් ජනතාව ඒක රාශි වෙලා තියෙනවා. ඒකට මම උදාහරණ දෙකක් ගන්නම් කෙටියෙන්ම. එකක් තමයි ජනතාවට අපි මේ පාලනය කිරීම එකක්. සෞඛ්‍ය COVID-19 පාලනය කිරීම එක දෙයක්. දෙවැනි කාරණේ තමයි මේ සහනයන් ජනතාවට ලබා දුන්නා. ජනතාව කවුරුත් අමතක කරේ නැහැ. පවුල් 72 ලක්ෂයකට වැඩි සංඛ්‍යාවකට ඒ සහනයන් මාස දෙකක් තුනක් ලබා දුන්නා. ඒක ඉතාමත් වැදගත්. ජනතාව කඩම් වැටලා තියෙන වෙලාවක ඒකෙදී කරපු ක්‍රියාවලිය තුලින් මහජනතාව නැවතත් තව තවත් අතිගරු ජනාධිපතිතුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු ඒ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තියලා තියෙනවා. ඉතින් ඇහුවොත් බොහෝ දෙනෙක්ගෙන් ඇහුවොත් විපක්ෂයේ ඉන්න කණ්ඩායමුත් කියන කාරණයක් තමයි විහිළුවට වගේ කියන කාරණයක් තමයි අපේ නායකයෝ හිටියනම් අද අපි මැරලා කියන එක. හොඳයි, බොහොම ස්තුතියි. කෑගල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මෙවර පාර්ලිමේන්තු අපේක්ෂක කනක හේරත් මහතා අපි අද සම්බන්ධ කරගත්තේ. අපි විශ්වාස කරන අද දිනේදී අපට යම් හේකින් කෑගල්ල දිස්ත්‍රික්කයේ දේශපාලනය සහ ඒ සඳහා සිදුවිය යුතු දේ වෙනස් විය යුතු දේ පිළිබඳ සාකච්ඡා කරන්නට අවස්ථාවක් ලැබුණා. ඔබට ජනතා තීන්දුව ගැනීමට අවශ්‍ය සහයෝගයක් විදිහට මේ අපේක්ෂකයන්ගේ අදහස් ඔබ වෙත ගෙනෙමයි ඉන්සයිඩ් සංවාදයේ අරමුණ බවට පත්වැත්තේ. ඔබට බෙහෙවින්ම ස්තුතියි අද දිනේදී අපත් සමග සම්බන්ධ වුණාට. අපි ඉදිරියේදීත් මේ ආකාරයෙන්ම දේශපාලන සංවාදයකින් ඔබ හමු වෙනවා. ඔබට සුබ දිනයක්.